අයිබුවන්. මේ මමද අපේ සොඳුරු කතාබහ අදත් සුපුරුදු ලෙංගතුකමින් ඔබට සමීප කරන්නට සූදානම්. අද අපේ චරිතය බවට පත්වෙන්නේ ඇය කුඩා කාලිඳලම රංගන ක්ෂේත්‍රයට නැත්තම් මේ රූපණයට මේ හැම දෙයක් එක්කම කලාවට බොහොම සම්බන්ධයි සහ කලා පවුලකින් ඇය පැවතෙන්නේ. බොහොම ගෞරවෙන් ආදරයෙන් පිළිගන්නවා පබෝදා සංදීපනි. මේ මගේ පළවෙනි ප්‍රශ්නේ, ගිනිදළු මැදින් අවුරුදු 14දී පෙම්වතිය වුණාම ඒකේ තියෙන ඒ වෙන එකක් තියෙනවනේ, එතනින් වැඩේ පටන් ගමු. ඔව්, මම ඇත්තට ඔය ඉස්කෝලේ යන කාලේ ඊට කලිනුත් මම පොඩ්ඩක් يعني පොඩි කාලේ ඉඳලම කලාවට සම්බන්ධ වෙලා හිටපු නිසා නිතරම මේක ඇතුලේ තමයි ඉතින් සැරසරුවේ. ඉතින් ওই කාලේ ඉතින් ගොඩක් වෙලාට ඉස්සර දැන් දැනට වඩා ගොඩක් පත්තර තියෙනවානේ. එතකොට අපි පත්තර වලින් හැමසෙම ෆොටෝ ගන්නවා. ඉතින් ඒකනේ ලොකුම මාධ්‍ය ඒ කාලේ මිනිස්සු අතරට යන. ඉතින් එතකොට ඒ වයින් දැකලා තමයි ඔය ගොඩක් වෙලාවට මේ නිලියන් සොයාගෙන එන්නේ දවස්වල අධ්‍යක්ෂකවරු. ඉතින් දැන් වගේ ටෙලිෆෝන් වලින් කතා කරන්නේ නැහැ. ගෙදරට ඇවිල්ලා කතා කරලා එහෙම තමයි මේ නිර්මාණයකට සම්බන්ධ කරගන්නේ. ඉතින් මොහන් න්‍යාස් මහත්මයා ඇතුළු වෙන පිරිවරක් ඇවිල්ලා ඉතින් ඒ වැඩේට සම්බන්ධ වෙන්න කතා කරාම ඉතින් වැඩ කර කර හිටපු නිසාත් පොඩි පොඩි දේවල් කර කර හිටපු නිසාත් ඉතින් ආසාවෙන් වැඩේ බාරගත්තා. ඉතින් ඇත්තටම මේ කාලේ කරන්න තිබිච්ච වැඩක් තමයි ඇත්තටම මම හිතන මේ කාලේ කරේ. දැන් මට තියෙන ප්‍රශ්නේ, එතකොට හිතේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයද? ඔව් ඔව්. රංගපාලා ඒ ඔක්කොම කරලා ඉස්කෝලෙට ගියාම ටීචර්ස් ලගෙන් යාළුවන්ගෙන් දැනෙන කියන්නේ සහ කමෙන්ට්ස් එහෙම ලැබෙනවනේ. මෙහෙමයි, ශාන්ත පවුල් බාලිකාව කියන්නේ නිලියන් ගොඩක් බිහි කරපු පාසලක්. ඉතින් ඒක ඇත්තටම අමුතු දෙයක් වුණේ නැහැ ඒ පාසල ඇතුලේ. විශාල පිරිසක් හිටියා. ඒ කියන්නේ කිසිම අපිට කිසිම ප්‍රශ්නයක් ඇති කරේ නැහැ. ඔකේ අමුතු වෙන්නේ අවුරුදු 14දී පෙම්වතිය රවණේ. ඔව්, ඉතින් එහෙම හිකුත් තියෙනවා. නමුත් ඒක ලොකු ඉෂු එකක් වුණේ නැහැ ඒ කාලේ. ඒගොල්ලෝ ඇතුලින් ඉෂු එකක් කරගත්තද මන් දන්නේ නැහැ. ඒක මට ඒ ඉෂු එක මට ආවේ නැහැ. මේ ඉතින් ඇත්තටම ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ ඉතින් ඒ කාලේ ඉඳලා දැන් වෙනකම් ඉතින් පෙම්වතිය විදිහට තමයි දැන් 14 ඉඳලා කිව්වා. එතකොට දැන් අර කොටුවිල ගත කරපු ජීවිතයක් තියෙනවනේ. සාමාන්‍යයෙන් කැලණි ගඟ ගාව, කළු පාලම ගාව, ඒ කියන්නේ වෙනම සහ උපසංස්කෘතියක් නිර්මාණය වෙච්ච ප්‍රදේශයක්. මං හිතනවා මේ බිමල් ජයකොඩි ඒගොල්ලන්ගේ ඒ ගම්පලාතුත් ඒ ළඟපාතමද තිබ්බේ. බිමල් ජයකොඩි අපි ඔක්කොම එක ගෙදර තමයි හිටියේ. එතකොට අර මං ඉතින් තව පොඩි කැලලක් ඉතුර අර මේ ගඟේ පීනනවා නේහා මෙහා බිමල් ජයකොඩිලා. එතකොට පබෝද සංදීපනිලේ මම එතනින් එහාට යන්නේ. මොකද අර පඩි තියෙනවා, මෙහෙම දැන් නම් ඒවා තියෙනවද දන්නේ නැහැ. පඩි තියෙනවා, පඩියක් يعني ගලක් මොකක් හරි තියෙනවා නම් එතන උඩට වෙලා නාන වැරෙන්න පීනු වෙනන්නේ නැහැ. මේ පහු කාලේ ඔය ස්කෝලේ ඉතින් ඔය ස්විමින් පූල් වල ගිහිල්ලා පොඩ්ඩක් හේට මේට පීනුවා. ගඟේ පීනලා නෑ ලොකුවට. ඉතින් ඒක හරිම දැන්ට වඩා ගොඩාක් සුන්දර පරිසරයක් තිබුණා ඇත්තරම කොටුවෙල. ඒ ගඟ ආශ්‍රිතව සහ මිනිස්සු එහෙම හරි අඩුයි ඒ කාලේ. ඉතින් මගේ ළමා කාලය නෙමෙයි, මගේ තරුණ කාලයත් ගෙවුනේ කොටුවෙල තමයි. මං හිතනවා يعني කුඩා කාලේ ඉඳලම ගුවන්විදුලි සංස්ථාවට සහ මේ මුලින්ම මං හිතන්නේ අතපොත් තියන්නේ සිනමාවට. ඒ මතකෙ චුට්ටක් මතක් කරමු. සිනමාවට ඉස්සලාම ශක්තිය ඔබයි අම්මේ කියලා චිත්‍රපටයක් ශෂි විජේන්ද්‍ර සහ මාලනී ෆොන්සේකා මහත්මියගේ දියණිය විදිහට තමයි රංගනෙන් දායක වෙන්න හම්බුනේ. ඉතින් ඊට පස්සේ වයස 8ක විතර කාලේ තමයි ගුවන්විදුලි ළමා පිටියේ හඬ පරීක්ෂණයට යොමු වෙලා එතනින් සාමාර්ථයක් ලැබලා ඊට පස්සේ තමයි ඒ ළමා පිටියේ හැම වැඩකටම මේ සම්බන්ධ වුනේ. ඊට පස්සේ තමයි එතනින් එහාට බැරි. එතනින් එහාට ටික කතා කරමු. මේ ළමා පිටියේ ඇතුලේ තියෙන කාරණයක් විසඳගන්න. පළවෙනි ගීතය මරියා මරියා. ඒක ගැන චුට්ටක් කතා කරමු. මෙහෙමයි, මං එහෙම ලොකුවට කියන තරම් දෙයක් නෑ. නමුත් මං ඒකේ සංගීතයට ගොඩක් කැමතියි සහ
ඒක ඒ ගායකයා ගායනා කරන විලාසයට මං හරි මාසයි. ඒ කියන්නේ මොයි මම ගොඩක් ඔය තරුණ අවදී කියන්නේ ඇත්තටම කිව්වොත්ම ළමා අවදී ඔය කියන්නේ 13 14 කින් ළමානේ ඇත්තටම ගත්තොත් එහෙම ඒ කාලේ අපිට අහන්න ලැබිච්ච සින්දු ඉතින් හරිම කියන්නේ ඔය ප්‍රේමණීය හැඟීම් ඇති වෙන කාලේනේ 14 15 කියන්නේ ඉතින් ඕවත් එක්කලා ඒ සංගීතය හරි මිහිරි. ඉතින් ඒකයි ගොඩක් වෙලාවට අර ඔළුවේ ටක් ගාලා සින්දුහා පැටි ඒවා ඔළුවට යන්නේ. අපි ගීතමේ විරාමයකට යමු. FM 107 ඔස්සේ ඔබට ගීතය අහන්නට පුළුවන් බව මතක් කරනවා. ඒ වගේම VFM රේඩියෝ YouTube අවකාශයෙන් අපිව දකින්නට පුළුවන්. අපේ බොහෝ වැඩසටහන් ඔබට ඒ ඔස්සේ දකින්න පුළුවන් බව ආදරණීය මතක් කරනවා. කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව, ඒ තමයි මේ මමද තේමා පාඨය. ඒ වචනාර්ථයේ ප්‍රායෝගික අර්ථය ගන්න පොඩ්ඩ උත්සාහ කරනවා අද දවසේ කොහොමාරි. එතකොට මේ පබෝදා සංදීපනී දැන් අර ළමා ශිල්පිනියක් වෙනවනේ ගුවන් විදුලියේ ළමා පිටියේ. එතකොට පඩිත් ලැබෙනවනේ. ඔව්. මුල්ම පඩියට මොකද කරේ? 25යි. මුල්ම ඔව් 25 රුපියල් 25යි හම්බුනේ. ඊට පස්සේ අන්තිම කාලේ වෙනකොට 45ක් හම්බුණා. ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ එක්කෝකෙන් ටැක්සි එක නැගලා ගෙදර එනවා අම්මත් එක්ක. එහෙම දෙයක් තමයි. ඒකෙන් එහෙම ලොකු දේවල් කරා කියලා මට මතකයක් නැහැ. මොන හරි ඉතින් කන්න මොන හරි ගත්තොත් ඇරෙන්න. ඉතින් ඒ වගේ ඒ දේවල් ඉතින් මට ඇත්තටම මතක නෑ. සමහරවිට අපේ අම්ම බැංකුවකට හරි දැම්මත් දන්නේ නෑ. හැබැයි මට මතකයි ටැක්සි එක නැගලා ඒ ටැක්සි වල නැගලා එනවා ගෙදර. සාමාන්‍ය ඉතින් ඒ කාලේ බස් වලනේ ගමන් යන්නේ. ඉතින් බස් එක යනට වඩා ඉතින් ටැක්සි යන්න ඉතින් ආසයිනේ. ටැක්සි යනවා යනවා කියලා මට මතකයි. මේ දැන් අර රූපවාහිනියේ ලැබෙන අවුරුදු දෙක විතර සදා අනුස්මරණීය හඬ කැවීම් ජීවිතයක්. එතකොට මෙහෙ වරෙන් පොඩි කෙල්ලේ කියලා එක දවසක් කතා කරන මුණ වහගෙන යනවා. ඒ ආදරණීය මතකයක් චුට්ටක් මෙතෙන්ට ගත්තොත් හොඳයි කියලා. ඔව් ඔෂින් හඬ කැවීම් වලට මට ආරාධනාව ලැබෙනවා. කියන ආරාධනාවක් නෙමෙයි ලැබෙන්නේ. කියන්නේ ඔඩිෂන් එකක් වගේ ඇවිල්ලා පොඩ්ඩක් දුවව අරන් එන්න. මොකද මේ රත්නා සුමනපාල මහත්මිය තමයි කියලා තියෙන්නේ මේ ගීතගෙත් ඉන්නවා දුවෙක් ඇවිල්ලා පොඩ්ඩක් බලන්න කියලා වොයිස් එක. මේ ඊට පස්සේ මම යනවා මේ ලොකු කරුවල කාමරයක ලොකු ස්ක්‍රීන් එකක් තියෙන ගිහිල්ලෙවර වෙලා ඉස්සලාම් වචන කියන්න තියෙන අම්මා කියලා කියන්න තමයි තියෙන්නේ. ඉතින් මං ඒක කියලා මේ මං ආවා. ඊට පස්සේ කොහොම හරි තෝරගත්ත කියලා ඉතින් මේ වුණා. ඊට පස්සේ දිගටම ඉතින් ඒ ගුරු හරුකම් ලබාගෙන මේ පුටුවක් උඩ නැගලා තමයි මේ වොයිස් කරේ. ඒකටවත් උස නැහැ. ඒකටවත් උස නැහැ. මයික් මෙහෙම තියෙනවා. ඒකේ උඩ කොලේ තියෙනවා. ඒ මයික් එක තියෙනවා. ඉතින් එතනට උස නැහැ. ඒ හින්දා හැමසෙම මේ පුටුවක් තියලා තමයි මම තාමත් ඒ ලීපෙට්ටි ඇති එතන. මේ එතනට ගිහිල්ලා තමයි ඉතින් ඊට පස්සේ ඔය ඔය ඔයා කියන සිද්ධිය වෙන්නේ එක දවසක් කරනවා කරනවා කරනවා. දැන් ඒක එන්නේ නැහැ. මොකද සිංක් වෙන්න එපා කරනවා. ඒ කියන්නේ ඒක අමුතුම يعني දැන් තියෙන දැන් අපි දැනට ඔය කරන ඩබින් විදියට වගේ නෙමෙයි ටිකක් වෙනස් ඒක. මේ වචන එහෙම සමහරලාට මේක මෙහෙට දාලා එහෙම يعني අපි සාමාන්‍ය උච්චාරණය කරන පිළිවෙලට නෙමෙයි යන්නේ. මොකද මොකක් හරි පොඩි කඩ පොඩ්ඩක් හරි එනවා නම් ඔබ යනවාද කියන එක යනවාද ඔබ කියලා තමයි එන්නේ. අර කියන්නේ හරියටම සින්ක් එකට යන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවල පොඩ්ඩක් ඉතින් එකපාරක් ගන්නවා ගන්නවා මේක එන්නෙම නැහැ. ඊට පස්සේ මේ ටයිම් ආවම පොඩ්ඩක් කෑ ගැහුවා. කෑ ගැහුවම මේ එන්න කියලා කෝ පැත්තට මං ගියා. මං බය වෙලා හිටියේ. මං අරක ෆයිල් එකත් අරගෙන මෙහෙම කරන්න බය වෙලා ගියේ. ඊට පස්සේ මොකද කියලා මොන හරි බීලා එන්නකො ගිහිල්ලා වේ. හැබැයි බැන්න නෙවෙයි. අර යා කොහොමත් කට සද්දයි. ඉතින් සහ මං හිතන්නේ මේ පබෝදා සංදීපනීට විතරයි එතන බයින්නේ නැතුව ඇත්තේ. මට විතරයි බැන්නේ නැත්තේ. අනිත් සියලුම දෙනා බැනුම් අහලා තියෙන හොඳම එකෙන්. ඉතින් මං ඇත්තටම මේ මේ මං විතරයි ඇත්තට මේක බැනුමුකුත් නෙවෙයි. මෙහෙ වරෙන් කෙල්ලි කියලා කතා කරලා තේවා. ඉතින් හරි ආදරණීයයි. හරිම වටින හරිම වටිනා කියන මිනිස්සු ඉතින් අද හිටියානම් මං හිතන්නේ මේ අලුත් પરම්පරාවට ඉගෙන ගන්න දේවල් බොහෝයි ඒ වගේ මිනිස්සුන්ගේ. දැන්
ඒ කාල තිබිච්ච හඬකැවීම් කලාවයි අද මේක ව්‍යාප්තලා තියෙනවා සහ විවිධ නාලිකා මේ හඬකැවීම් කටයුත්ත කරනවා. එදා තිබිච්ච ඒ විදිහයි අද තියෙන විදිහයි අතර හඬකැවීම් ශිල්පිනියක් විදිහට ඔබ දකින වෙනස හෝ මෙහෙමයි සමහර නාලිකාවල හරියටම ඒ දේ කරනවා. ඒ පහසුකම යටතේ ඒ හරියටම ඒ ප්‍රොෆෙෂන් එක එහෙම කරනවා. නමුත් සමහර ඒවල ඒක හරිම කියන්නේ අමුතු විදිහකට කෙරෙන්නේ ඒක හරිම මං කියන්නේ මොකද්ද අපි කියන්නේ ඩිස්ටර්බින් කියලා. ඒක හරි අමාරුයි කරන්න. ඇත්තටම මම නාලිකාවක ගිහිලා සාමාන්‍යයෙන් මට ඩබින් කරන එක කියන්නේ ඉතාම පහසුයි. මම ටග් ගාලා මේ එපිසෝඩ් 6-7ක් මට එක දවසෙන් කරලා යන්න පුළුවන්කම තියෙන කෙනෙක්. නමුත් ඒ නාලිකාවට ගිහිල්ලා මට දවසම එක එපිසෝඩ් එකයි කරේ. දවසම උදේ ගිහිල්ලා හැන්දෑවේ 4 වෙනකම්. ඒත් ඒක හරිම අපහසුයි. පස්සේ මං ගෙදර ඇවිල්ලා කෝගොල්ලෝ වෙන කෙනෙක් මේකට ගන්න මට ඇත්තටම මට බෑ. ඒක හරි අමාරුයි. ඒගොල්ලෝ කරන ඒ ස්ටයිල් එක ඒ කියන්නේ කිසිම අපිට දැනෙන්නේ නැත්. يعني ඒ හැංගීම දැනෙන්නේ නැහැ. ඒ සහ හරිම අපහසුයි. ඉතින් සමහරවිට ඒකෙන්ම ඉගෙන ගත්ත ඒ විදිහටම ඉගෙන ගත්ත කට්ටියට ඒක පහසු ඇති. ඒ කියන්නේ මුලින්ම ඒ විදිහට ඩබින් කරන්න ඉගෙන ගත කට්ටිය සහ අනිත් එක දැන් සමහර අය එකම රිද්මයකට තමයි හැම චරිතයම කරන්නේ. අර මං හිතන්නේ ඒක ගොඩක්ම ආවේ අර හින්දි මේ නාට්‍යවලින් තමයි. ඒගොල්ලන්ගේ අර රිද්මයක් තියෙනවනේ. එතකොට ඒ රිද්මය හැමකටම හරියන්නේ නැහැ. එතකොට ඒක ඒගොල්ලන්ට කියලා දෙන්න කවුරු ඉන්නවනේ. ඒක කියලා දෙන්න කවුරුත් නැති වුනහම අතනත් කරන්න මේක මෙතනත් කරන්න. එතකොට අපි මොකද සමහරලාට එක එක සමාජයන් නියෝජනය කරන්න සමහරලාට ඉන්දියාව වෙන්න පුළුවන් සමහරට වෙන රටක් වෙන්න පුළුවන්. දැන් තියෙනවා කොරියාවත් වෙන්න පුළුවන් එහෙම එහෙම. ඉතින් ඒවත් එක්ක මං හිතන්නේ ඒකටත් හොඳ මං හිතන්නේ මේ ඉගෙනීමක් තියෙන්න ඕනේ. මම හිතන්නේ අපි අර එතන අර හොඳම කට්ටියත් එක්ක සහ මට මේ ලැබුණේ මේ ඩබින් කරන්න හිටපු හොඳම අයත් එක්ක. ඒක මං හිතන්නේ ඒ කාලේ අර බීටා කියන තාක්ෂණයෙන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මුළු ඔක්කොම එකට ඉන්නවා එක්කෙනෙක් හරි වැරද්දුවොත්. ඔව් එකට ඉන්නවා. මේ ඒක හරිම ඉතින් ලස්සනයි. ඒ ප්‍රැක්ටිස් එක හරිම ෂෝක්. ඉතින් ඒ එහෙම එහෙම ප්‍රැක්ටිස් කරපු අපිට ටිකක් ඉතින් සමහර තැන්වලදී ඒක අමාරු වෙනවා ඉතින්. දැන් මේ අපිව හඬකැවීම් ශිල්පයේ නියුක්ත වෙන්න කෙනෙක් අහන් ඉන්නවනම් මොකක්ද මේ වෙනස කියන එක දන්නවා. ඔව් ඒක තමයි. ඒක දන්න හොඳට. ඊළඟ ගීතය ඔබටයි මේ ආරාධනා. ඕකත් දැන් මෙහෙම මමත් ඉතින් ඔය දැන් අපි ඕක අපේ අම්මලේ කාලේ වගේ සින්දුවක්නේ. නමුත් ඒ ඉස්සර අපිට ඕවා නිතර ඇහෙනවා. ඉතින් ඉස් ගෙදරත් ඇහෙනවා, ගෙදරවල් වල කියනවා. ඒ වගේම රෝහණ බොහෝගඩ මහත්මයා බොහොම අපේ මේ ෆැමිලිත් එක සම්බන්ධයි. ඉතින් ඔය සින්දු එහෙම ඇහෙනවා. ඉතින් හරි ලස්සනයි සහ ඒවැ තියෙන ඒ සින්දුවල තියෙන ඒ ලියලා තියෙන ඒ සරලකම හරි අමාරු නෑනේ තේරුම් ගන්න. හරිම සරලයිනේ. දැන් තියෙන සමහර සින්දු වල අපිට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ මොනවා කරන්නේ. මං කියන්නේ ගායකයට තේරෙනවද දන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒක හරි අමාරුයි තේරුම් ගන්න. ඉතින් මං හිතේ හරිම සරලයි ඒකේ තියෙන වචන මේ ඒ හින්දා හරිම ආදරණීයයි කියලා මට හිතෙනවා සින්දු. අපි ගීතේ හමු FM 107 ඔස්සේ වගේම අපි ඔබට ආරාධනා කරනවා අපේ VFM රේඩියෝ YouTube නාලිකාව subscribe කරන්න, bell icon එක click කරන්න. බොහෝ වැඩසටහන් මේ මමද ඔබට බලන්නට අවකාශය තියෙනවා මේ මමද playlist එකේ. අද අපේ චරිතයේ බවට මේ මමද පත් වෙන්නේ කතානායිකාවක්. ඇය රංගන ශිල්පිනී පබෝදා සංදීපනී. දැන් අපි අරනේ ඔෂින් ගැන කතා කරා. මට ඒක තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔෂින් මේ නිර්මාණයේ දැන් විකාශය වෙනකොට ප්‍රේක්ෂක ආදරය බොහොම ඉහළින්ම වැළඳගත් නිර්මාණයක්නේ. ඒක කොහොමද පබෝදා සංදීපනීට දැනුනේ මගතුට යනකොට සහ එහෙම? ඔව් ඒක එදා ඉඳලා අද වෙනකම්ම ඒක පුදුමාකාර ආදරයක්. ඒ කියන්නේ මං හිතන්නේ ඕගොල්ලන්ට සමහරට මතක ඇති. ඊට පස්සේ ජෙනරේෂන් එක මං හිතන්නේ ඒක දන්නේ නැහැ. නමුත් ඒක ඇතුලේ ඒ කියන්නේ පුදුම ඉස්සර තියෙන ලියුම්නේ. දැන් මගේ එහෙම ටෙලිෆෝන් වලින් කතා කරනවා. ටෙලිෆෝන් තිබුණත් ඒව හැමෝම දන්නේ නැහැනේ. ගෙදර ටෙලිෆෝන් එකනේ තියෙන්නේ. ඉතින් ඒ ලියුම් වලින් තමයි ඒක දැනගන්නේ ගොඩක් වෙලාවට. ඉස්සර ඉතින් අපිව ගොඩක් වෙලාවට ඒ කාලවක වානේ අඳුන ගන්නව අඩුයි. ඒ කියන්නේ අපේ නාට්‍යයක් කියන්නේ බොහොම ඉඳලා හිටලා එක්කෝ සැටර්ඩේ සන්ඩේ එහෙමනේ. හරි නාට්‍ය පරි එහෙම ගොඩ තිබුණේ නැහැනේ.
එතකොට දැන් වගේ පාර තොටේ යනකොට මේ ඔයා කවුද අපේ ඔයා අපේ ගෙවල් පැත්තේද වගේ අහන එක එහෙම දන්න කෙනෙක් සමහරවිට මිනිස්සු හිතනවා මේ අඳුර මේ මිනිස්සයා මේ ගෙවල් පැත්තේ කවුරු හරි වෙන්නේ නැති ඒ වෙන සමහර ඔයා අරේ අපේ කවුරු හරිද ඔයා කියලා ඒ කියන්නේ එච්චරට දකිනවා ඒ කියන්නේ එච්චරට දකින්නවනේ ෆෝන් එක ගත්තත් කාව හරි දකින්න ටෙලිවිෂන් එක ගත්තත් කාව හරි දකින්න මේගොල්ලෝ මොනව කරන්න ඇයිද කියලා සමහරවිට මිනිස්සුන්ට ඔළුවේ නැහනේ නමුත් අර ඉස්සර අර එහෙම එකක් නැහැ කියන්නේ පාර තොටේ දැක්කට එහෙම එක පාට අඳුනා ගැනීමක් වෙන්නේ අර අපි මං හිතන්නේ ඒ අපේ මේ ජනප්‍රියත්වය දැන් තමයි ටිකක් හරි ඇත්තටම මිනිස්සු අපිව අඳුරන්නේ ඒ කාලේ සමහර අය එහෙම එහෙම ලොකු අඳුනා ගැනීමක් කරන්නේ වෙනම දන්නව වෙන්න පුළුවන් ටිකක් පොඩ්ඩක් එහෙමෙන් කට්ටිය දන්නව වෙන්න පුළුවන් නමුත් එහෙම ලොකු දැනගැනීමක් නැහැ ඉතින් අර ඔය තරුණ පරම්පරාව හෝ ඒ අර ලියුම් වලින් එන ඒ කමෙන්ට් එක තමයි අපිට තියෙන්නේ ඉතින් ඒ කමෙන්ට් එක හරිම ආදරණීයයි හරි ඉතින් ඒගොල්ලෝ හරි ආසයි මේ සමහරු ආදරේ ඒවත් ආදරේ කරනවා සමහරු ඒවා ගොඩක් දක්ෂතාවයක් විදිහට සලකනවා ඉතින් ඒ කාලේ කියන්නේ ඒක මම හිතන්නේ හැමෝගේම මේ ශාස්ත්‍රය අයත් ගොඩක් ඒ ගැන දැනගෙන හිටියා ඉතින් ඒවා හරි අගය කරා ඉතින් මම හිතන්නේ ඒ මේ දැනට වඩා අගය ලොකු අගය කිරීමක් ඒ කාලේ ලැබුණා ඒ කියන්නේ දන්නේ නැති වුණත් ඒක ලොකු අගය කිරීමක් ලැබුණා දැන්ට වඩා මේ ඒ කියන්නේ ලියුම් සාමාන්‍ය දවසට කීයක් විතර එන්නේ ඉස්සර ලියුම් 8ක් 9ක් එනවා දවසට සමහරලාට වැඩි වෙනවා සමහරලාට ටෑග් එනවා පෝස්ට් එකේ ටෑග් එනවා සමහරලාට ගෙවල් හොයාගෙන ඉන ෆෑන්ස්ලා හිටියා එහෙම එහෙම තිබුණා ඒ දැන් දැන් වගේ නෙමෙයි නේ ඒගලන්ට අපිව දකින්න හම්බ වෙන්නේ නැහැ ඒ කියන්නේ දැන් අපිව නිතරම දකින්නවා ටෙලිෆෝන් එකේ අපි Facebook ඉන්න අපි Insta ඉන්න ඒගොල්ලන්ට අපිත් එක්ක කනෙක්ට් වෙන්න මාර පහසුයිනේ. ඉතින් ඒ කාලේ එහෙම එකක් නැහැ. ඒගොල්ලෝ දුර ඉඳලා සමහර බස් වලින් ඇවිල්ලා එහෙම ෆෑන්ස්ලා හිටියා. දැන් මේ ඔය ලියුම් අතරේ ආපු සැරම ලියුම කියලා ඇහුවොත් මොකක්ද? සහනිය අමතක නොවන එහෙම ලියුම් ඇතිනේ නිකන් ඉඳලා හලා. එහෙම මතක නැහැ ඉතින් ඇත්තටම. එහෙම ඉතින් ගොඩක් ඒවා ඉතින් සැර කියනවා කියන්නේ සැර කියන්නේ අපි තුමුනේ අමතක නොවන ඒ කියන්නේ මේ ලියුම මේ ටික මතකේ හිටින මොකක් හරි හිම සිද්ධියක් ඔය ලියලා තිබුණ දේ සම්බන්ධයෙන් හෝ මොකක් හරි සමහර ඒවා තියෙනවා මේක ඔය සමහර කියන්නේ ලියුම් වලට වඩා ඉතින් ෆෑන්ස්ලා හිටියා සමහර මේ සමහරු ගිහිල්ලා තිබුණා මේ මොනවාද වශීබුරුකම් කරන්න සම ඒ තැන් වලින් අපිට කෝල් කරන මෙහෙම කෙනෙක් ආවා මොකද මම දන්නවා ඒ ළමයා මට ලියුම් ලියනවා මේ ඒ වශිය කරන්න ගිය තැනින් කෝල් කළා මෙහෙමයි අපිට මෙහෙම ආවා අපි කරේ නැහැ නමුත් එයා වෙන තැනකට යන්න ඉඩ තියනවා කියලා ලෙවල් අපිට කතා කරලා ඒ වගේ ඒවා ඉතින් තියෙනවා ඒක හොඳයි මේ එතනින් අපි තවත් ගීතයකට යමු ඊළඟ ගීතේ වලා තීරෙන් නිහා ඔය වලා තීරෙන් නිහා සින්දුව මේ ඉස් මට ඉස්සලාම ඔළුවට වැදුනේ ප්ලේන් එකේ යනකොට ප්ලේන් එකේ ගොඩක් වෙලාට මම අයිනේ ජනේලේ ළඟ තමයි මේ සීට් එක ගන්න මම ඉස්සර හරියට සින්දු අහනවා මේ අයිපෝ මේ කණේ ගහගෙන අහනවා ඉතින් ඕක ඔය සින්දුව මේ ඉතින් අර ප්ලේන් එක යනකොට වලාකුළුත් එක්කලා ඒන හැංගීම වෙනම එකක්. ඉතින් ඒ හින්දා ඒ සින්දුව මගේ කියන්නේ මට මාර විදිහට මේ හිතට වැදුනා. අපි මේ ගීතය අහමු. ඒ වගේම මතක් කරනවා VFM රේඩියෝ YouTube අවකාශය ඔස්සේ වැඩසටහන ඔබට දකින්නට පුළුවන්. දැන් අපිව FM 107 ඔස්සේ අහන ඔබට යම් තැනක දැන් මේක මුලින්දන් අහන්න ඕන නම් මේ වෙලාවේ නම් අහන්නේ ඔන්න අවකාශයේ තිනෝ යන්න YouTube අවකාශයට අපිව subscribe කරන්න bell icon එක click කරන්න අපේ බොහෝ වැඩසටහන් ඔබට ඔබේ ජංගම දුරකථනයට ඔබේ smartphone එකට එයි ඒ notification එක අපි විරාමයකට යන්න ආයිත් අද අපේ චරිතය රංගන ශිල්පිනි පබෝදා සංදීපනි සමගි අද අපේ චරිතය රංගන ශිල්පිනී පබෝදා සංදීපනී සමගින් දැන් මේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ අපි ගත්තෝ ලංකාව ඇතුලේ අධ්‍යාපනය නැත් අධ්‍යයන ක්ෂේත්‍රයේ පවා සලකුණක් වැකන්ද බලව්ව ඒ නිර්මාණයට ඔබ සම්බන්ධ වෙනවා කොහොමද ඒ සම්බන්ධ වීම සහ ඒ අත්දැකීම ඒක මට වයස
දාහතක් වගේ කාලේ එතකොට මන් ටිකක් පොඩ පොඩක් වැඩ කරලා තියෙනවා. මම ගියා රූපවාහිනී නාලිකාවේ මේ වැඩසටහනකට ගියා. ගිහිල්ලා ගෙදර එනකොට මට කෝල් එකක් මට කියලා තිබ්බා මේ මිස්ටර් පීරිස්ට කෝල් එකක් දෙන්න කියලා. මොකද එයා මේ එයාගලන් ගෙදර තිබුණා ඉස්සරහට තිබුණ පෙට්ටි ලොකු ටීවී එක මුලින්ම ආවේ. ඒ වගේ ටීවී එක. ඒක නිකන් එයා උදේට නිකන් අර චාර්ජර් වගේ නිකන් දානවලු. අර නිකන් ඕෆ් කරලම තියන්න හොඳ නැහැ. ඒක එහෙම පොඩක් දාන්න ඕනේ. ඉතින් ඒක දානවලු. ඉතින් ඔයම දානකොට මගේ අර ප්‍රෝග්‍රෑම් එක ඇවිල්ලා එකපාරට. ඉතින් එතකොට ඒගොල්ලෝ මේ අරුණිට කෙනෙක් හොයමින් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් එතකොට මේ කතා කරලා සුමිත්‍ර කවුද මේ මේ රමයා මේ මෙයා තමයි මට ඕනේ මේ කවුද කියලා හොයන්න කිව්වම මිසස් පීරිස් කෝල් මං හිතන්නේ මේ ගීතගේ දුව වෙන්න ඕනේ එහෙම කියලා. මොකද ගීතගේ දුව කියලා වෙන වෙන අයවත් පෙන්නලා තිබිලා තියෙනවා. මට පස්සේ කිව්වේ ඒක ගීතා කාන්ති ජයකොඩගේ දුව කියලා වෙන කට්ටියව පෙන්නලා තියෙනවා. මේ මොකද අම්මගේ පාටත් එක්කලා හිතන්නේ එමෙ හිතන්නේ නෑනේ. ඉතින් කොමාරි මට ගෙදර එනකොට ඒ කොමාරි ගොල්ල වටේටම කතා කරලා මේ ඔය මානි මෙන්ඩිස් කියලා අපේ හිටියා ඉස්සර මේ කලා අධ්‍යක්ෂකවරයා හිටියා. මම හිතන්නේ එයාගෙන් තමයි නම්බර් එක හිමි ඉල්ලන්නේ. මොකද මම මානි ආන්ටිත් එක්ක වැඩ කරලා තිබ්බා. එයාගෙන් තමයි මේ නම්බර් එක ඉල්ලගෙන එහෙම මට මං ගෙදරට යනකොට මට කෝල් එක මට කතා කරන්න කියලා ඊට පස්සේ මට එන්න කියලා ඉවරලා පණිවිඩය වල තිබුණා. ඉතින් මම ගියා. එතකොට ගිහිල් ඉවර වෙලා උත්තර තව විශේෂ දෙයක් වෙනවා. ඉතින් මේ අම්මා කියනවා මේ අම්මා කිව්වා මෙයාට එච්චර බෑ මෙයාට පොඩ්ඩක් කියලා දෙන්න චිත්‍රපටිය කරනකොට. නෑ නෑ එයා කරයි එහෙම ප්‍රශ්නයක් වෙන්නේ. එයා එහෙම තමයි හරීම හොඳයි මේ දරුවෝ වගේ නිකන් හරීම හරීම කරුණාවන්ත හරිය හොඳ මිනිස්සු. මේ ඇත්තට මේ වගේ මේ මිනිස්සු අද මේ නැති එක මා හුඟක් ලොකු පාඩුවක් මේ සිනමාවට. ඊට පස්සේ මේ නම ඉස්සර මතක ඇති ඔය ඔෂීන් එකට තමයි රශිබබා සංදීපනී කියලා මට නම පාවිච්චි කරන්න අම්මා හැදී. මොකද මම රශ්මිනී පබෝදා සංදීපනී. එතකොට ඔය රශ්මිනී පබෝදා සංදීපනී කියන එක තමයි අම්පේ අම්මා රශිපබා සංදීපනී කියලා කෙටි කරලා ඔෂීන් එක දැම්මේ. ඔෂරක ටික ලොකු වැඩි වගේ රශ්මිනී පබෝදා සංදීපනී කොම එන ලොකුයි වගේ. මොකද කරුණානන්ද අබේසේකර මහත්තයා තමයි නම දැම්මේ. ඉතින් මොකද්ද ලොකු අර්ථයක් තියෙනවා අනිවාර්යයෙන්. ඉතින් ඔක කෙටි කරලා ඉවරන අපේ අම්මා ඔක දාන නම මොකක්ද එහෙම රාශි පබා සංදීපනී. එතකොට මෙහෙම කිව්වා මෙහෙම මෙයාගේ නම ඇත්තටම රශ්මිනී පබෝදා සංදීපනී. මෙහෙම ඒ කියපු දෙය මට කියන්න බෑ. ඒ කියන්නේ ඒ නම කියලා රශි පබා සංදීපනී ඒක කියනකොට කියපු දෙය මට කියන්න බෑ. ඒක හරියන්නේ පබෝදා සංදීපනී කියලා යන්න කියලා එයා තමයි කිව්වේ. එතනින් පස්සේ තමයි මගේ කියන්නේ උපැන්නේ තියෙන හරිනම පාවිච්චි කරන්න ගත්තේ පබෝදා සංදීපනී කියන එක. ඊට පස්සේ තමයි නාට්‍යවල චිත්‍රපටිවලට ඒ නම පාවිච්චි කරනට අර මං ආවේ රශි පබා කියලා නිතර ගොඩක් කට්ටිය ඒ කාලේ දැන්ට සමහරු රශි කියලා කතා කරන්නේ. ඉතින් ඒ නමත් සෑහෙන ජනප්‍රියයි. මේ ඒතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා තමයි පබෝදා සංදීපනී බවට පත් වෙන්නේ. දැන් අර දැන් ඔබ කිව්වා මේ අධ්‍යක්ෂවරයාගෙන ඒ වගේ මිනිස්සු අද සිනමාවට හිටියානම් වටිනවා කියලා. සහ දැන් අර අධ්‍යක්ෂවරයාගෙන් අධ්‍යක්ෂවරයාට ශෛලිය වෙනස්නේ. ඔව්. එතකොට මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ ඒ ශෛලිය සහ කොහොමද ඒක රංගන ශිල්පීන් ශිල්පිනියන්ට තමන්ගේ වැඩේ සහ රූපණකාරයට කොහොමද ඒක බලපාන්නේ? ඒක ඇත්තටම මේ මම වැඩ කරලා තිබුණානේ. මම හැබැයි වැඩ කරේ හොඳම අයත් එක්ක. මට ඒ කාලේ මට වැඩ කරන්න හම්බුනේ මේ උදේකාන්ත වර්ණසූරිය මහත්මයා, එතුරු ජයන් චන්සිරි මහත්මයා, වසන්ත ඔබේසේකර එහෙම හොඳම පිරිසක් එක්ක තමයි මට වැඩ කරන්න හම්බුනේ. මිස්ටර් පීරිස් මම කතා කරන්නේ මිස්ටර් පීරිස් කියන්නේ. මිස්ටර් පීරිස් හරිම ගෞරවාන්විතයි. ඒ කියන්නේ එයා වෙන අයිනකට වෙලා එයා අපි දිහා බලාගෙන ඉන්නවා. එයාට මොනා හරි කියන්න තියෙනවා නම් එයා පුටුවෙන් නැගිටලා ඇවිල්ලා ළඟට ඇවිල්ලා කනට කරලා කියන්නේ. පබෝද මේතන මෙහෙම පොඩ්ඩක් කියලා ඒ ටික තමයි කියන්නේ. ඒ කියන්නේ අපේ නිදහසට අපේ රංගනයේ කිසිම බාධාවක් කරන්නේ නැහැ. එයාට අවශ්‍ය දේ පොඩ්ඩක් මෙතන මෙහෙම පොඩ්ඩක් කියලා කියන ළඟට ඇවිල්ලා. ඒ අරුණාම පොඩ්ඩක්වත් ඩිස්ටර්බ් කරන්නේ නැහැ. එකපාරක් මට මතකයි දැන් මම මේ පොඩි ප්‍රේමජවනිකාවක් තියෙනවා. සේනකයි අය මම ඇවිදගෙන එනවා.
මේවා චිත්‍රපටිනේ. එතකොට මේ චිත්‍රපටිවල අපිට සමහරලාට අපි දන්නේ අපි අතපය හසුරවන්න ඕනි කොහොමද, අපි කට තියාගන්න ඕනි කොහොමද, අපි ඇස් කොයි ආකාරයෙන්ද තියාගන්න ඕ තියෙනවා. මොකද චිත්‍රපටය කියන්නේ ටෙලි නාට්‍ය ස්ක්‍රීන් එක නෙමෙයි, චිත්‍රපටය කියන්නේ larger than life. කියන්නේ හැම දෙයක්ම පේනවා. අපි කැතට දෙයක් කරොත් ඉතින් එහෙම සින්දුවක් කියනකොටුණත් සමහරලාට එහෙම කට ඇරලා ලොකුවට කෑ ගහලා අපි අර දැන් මයිම් කරත් එහෙම කියන්නේ නැහැ. එතකොට කැතයි. ඒ කියන්නේ ඒකෙත් ප්‍රමාණයක් තියෙනවා, කට අරින්න ඕන ප්‍රමාණයක්. මං හිතන්නේ අපි අපිට පාසල් නැහනේ. අපි ඉගෙන ගත්තේ මේ 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 මිනිස්සුන්ගෙන් තමයි අපි ඉගෙන ගත්තේ. ඉතින් ඒ ඉගෙන ගත්ත දේවල්. ඉතින් මම යනකොට දැන් මගේ ළඟට ඇවිල්ලා එයා දානවා මේ, එයා හැම එයා හරි ලස්සනට අඳිනවා. මේ එයා ස්කාෆ් දානවා ෂර්ට් එකෙන්, ෂර්ට් එකට ලස්සන ස්කාෆ් දානවා. ෆ්‍රාන්ස්වල තියෙන ලස්සන ස්කාෆ් තියෙන පිරිමි අය දානවා. එයා දානවා ළඟට ඇවිල්ලා ඒ ස්කාෆ් එක ගලවලා මගේ අතට දීලකෝ, හරි දැන් ඕකෙන් සෙල්ලම් කරන්නකෝ කියලා. ඒ කියන්නේ මං යහ යනකොට මගේ අත් යන කැතයි දැන් නිකන් ඔහොම යනවා. හරිද? ඒක කැතයිනේ. එතකොට දැන් 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 කාලේ සමහරලට ඕක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක එතකොට ඒ ෆෝල්ට් එකනේ අපිට. අපුව හරි කැතයි, අතපය එහි යනවා මෙහි යනවා. ඒක කැතක් විදිහටනේ පේන්නේ. ඒක එතකොට එතකොට ඒ හරි ගැස්ම එයා. එතකොට දැන් මම අර එක කරකෝනවා, මෙහෙම කරනවා, අද්දිනවා. ඔහොම කර කර තමයි මේ ඒ දර්ශනය කරේ. මේ ඇඟිල්ල පටලවනවා. ඉති හරි හරි ලස්සනයි ඒවා. ඉතින් අධ්‍යක්ෂකවරයෙක් කියන ඒ භූමිකාව කොච්චර වැදගත්ද කියලා මේ මිනිසුන්ගෙන් අපි ඉගෙන ගත්තා. හරි, ඒවා පොඩි දේවල් නෙමෙයි. පොඩි දේවල් වගේ අපි දැන් කිව්වට ඒවා හරිම වැදගත්. සිනමාවනේ. සිනමාව කියන්නේ වෙනම මාධ්‍යයක්. ඉතින් මම ඒකයි කිව්වේ. ඒ කියන්නේ අපිට පාසල් නැහැ. අපිට ඒ වගේ අධ්‍යක්ෂකවරු හිටියානම් අද මේ අපේ ජෙනරේෂන් එකට පුදුම වටිනවා. අපි තව ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. ටිකෙන් ටික වැඩි මතු කරගමු. අපි විරාමයකට යනවා. ආයිත් මේ මමද අපේ සොඳුරු කතා බහ. රංගන ශිල්පිනී පබෝදා සංදීපනී සමගින් අද දවසේ මේ මමද අපේ සොඳුරු කතා බහ. දැන් අර මේ කැමරා මේ පත්තරවල මේ ඉස්සර ගොඩාක් එහෙම සාමාන්‍යයෙන් මාසිකට සෑහෙන ප්‍රමාණයක් ඕ ඉස්සර එපා වෙනවා. ඉස්සර පත්තරෙහිං එනවා කියන්නේ මොකද දැන් වගේ නෙමෙයි. මේ ඇඳුම් හතරක් පහක් විතර අඳින්න ඕනේ, හිට දුවන්න ඕනේ, අඳින්න තැන් හොයන්න ඕනේ, මල්වතු හොයන්න ඕනේ, ගෙවල් පැත්තට නෙන්නේ. ඉතින් ලහොඳ මල්වත්තක් තියෙන ගෙයක් හොයාගන්න ඕනේ, එහෙම නැත්නම් ගඟ පැත්තට යන්න ඕනේ, ඔරුවක් හොයාගන්න ඕනේ. ඔය වගේ එන කියන්නේ දැන් වගේ නෙමෙයි. කම්ෆර්ට් කියන්නේ කම්ෆර්ට් එක නැහැ. ඒවට මාර විදිහ. හැබැයි ඒක ලස්සනයිත් එක්කලානේ. කව පේජ් එකක් කියන්නේ දැන් කාලේ වගේ නෙමෙයි. ඒකල කව පේජ් එකක් යනවා කියන ලොකු දෙයක්. ඒ තිබිච්ච පත්තරවල, ඒ කියන්නේ හොඳම තිබිච්ච පත්තරවල කව පේජ් එකට එනවා කියන්නේ ලොකු දෙයක්. ඒක හරි ෆේමස්. ආමේ පාර්මියා ඉන්නේ දැන් මේ ඕන එක්කෙනයි කවුද කියලා දන්නෙත් නැහැ. පාරවල් වල යන මිනිස්සුත් කතා කරලා පත්තරවලට දාන කාලයක් ආවනේ. එහෙම කාලයක් ආවා. නංගි වා ලස්සනවා පත්තරේ ඉන්න වගේ එහෙම කියන කාලයක් ආවා. එතකොට අර අපි වැඩක් කරලා අපි ෆ්‍රන්ට් පේජ් එකට එන වටිනාකම නැති වුණානේ. ඉතින් ඒ කාලේ ඉතින් ඇත්තටම පත්තර කියන්නේ හොඳ පත්තර කැලෙන්ඩර් කියන්නේ. ඉතින් ඒව තමයි ඉතින් හොඳව මිනිස්සු අතරට යන මාධ්‍ය. එහෙම පත්තරේ දැකපු උදේකාන්ත වර්ණසූරිය ඇවිල්ලා හොයාගෙන ඇවිල්ලා අර මේ මං හිතනවා සෑ මේ චරිතාංග කියන එකේ සෑහෙන පරාසයකට පබෝදා සංදීපණී ගිහින් තියෙනවා. හොල්ම යගේකට යක්ෂණියකට ගන්නවා. ඒ මගේ තියෙන ඒ ඔක්කොම හරි. දැන් මේක කරන්න ඕන විදිය කියලා උදේකාන්ත වර්ණසූරිය මාත්මයා පෙන්වන්නේ මෙන්න මෙහෙම කියලා. ඒ කොහොමද ඒක? ඒ කියන්නේ දැන් මෙහිමයි. දැන් මම පොඩීනේ. එතකොට සාමාන්‍ය 18ක් වගේ වයසේ දැන් ඕක රෙද්ද ඇද්දා. ඉතින් හෙන්න ලැජ්ජයි. දැන් ඒක වෙනම කැරක්ටර් එකක්නේ. දැන් ඒ මත්තරනේ ඕකේ ගත්ස අරගෙන ඉතින් මෙයා ගිහිල්ලා දැන් උදේකාන්ත අයියා කියන මෙහෙම අර මෙහෙම අත්ත මෙහෙම කර කර ඇවිදින්න එයාගේ බැල්කනි එක එහාට මෙහාට ඇවිද ඉතින් පෙන්නනවා. ඉතින් ඒ විදිහට යනවා. ඉතින් මමත් ඉතින් කොහොම හරි ඉතින් ඒ ළඟට එච්චරම නැළුවව මන් දන්නේ උදේ අයියා තරම්. දැන් මේක අහගෙන මට බලන් ඉන්න උදේ අයියා මට වඩා හොඳට නළවලා ගියා වෙනවා.
ඇත්තරම උදේ අයිය තමයි. කියන්නේ උදේ අයිය ඒ කැරක්ටර්ස් ඔක්කොම වෙනම කොළවල ඇඳලා තිබ්බා. ඒ කියන්නේ තරුණිය, සාමාන්‍ය තරුණිය වෙනම විදිහටත්, යක්ෂණිය වෙනම විදිහට, එයාට එයාගේ එන්න ඕනේ මොනවද, එයාගේ ඇඳුම් මොනවද, ඒ කියන හැම එකක් මේ කියන්නේ එයා තමයි ඒක ක්‍රියේට් කරන්නේ. ඉතින් මං හිතන්නේ ඒක හරිම ලස්සන ටීම් වර්ක් එකක්. ඒ ටීම් එකම තමයි මේ මේ අවුරුදු ගානම ඇවිල්ලා තියෙන කැමරාවේ ඉඳලා. මේ අපිට මේ ඊබට් අංකල් විතරයි නැති වුණේ මේ දෙවෙනි එකට. නැත්නම් ඊබට් විජේසිංහ මහත්මයා තමයි පළවෙනි බහුබුත් චිත්‍රපටියේ මේකප් කරේ. එයා ඇරෙන්න අනිත් සියලුම දෙනා උදේ අයියා ඒ ෆිල්ම් එකට ඒ හිටපු කට්ටියම තමයි දිගටම පාවිච්චි කරේ. ඔව්, ටෙක්නීෂියන්ස්ලාගේ පැත්තෙනුත් මං හිතන්නේ ගොඩක් ඒ අයම තමයි හිටියේ. මේ ඉතින් ඒක මං හිතන්නේ ලංකාවේ නොමැකෙන ලකුණක් උනා. ඒ කියන්නේ අපි උනත් ඒ කාලේ එහෙම හිතුවේ නැහැ. මොකද මට ඒ චිත්‍රපටිය කර ඒ චිත්‍රපටිය අපි කරේ, ඔයාට මතකද දන්නේ, ඒ කාමරෙල්ලක් තිබුණා සිනමාවේ. දුදු කාමරෙල්ල. ඔව්. එතකොට ඒ කාලේ අවසාන වෙනකොට තමයි මේ චිත්‍රපටිය ආවේ. එතකොට මම ඉන්නෙත් අර බඩේ එළිය දාගෙන අමුතු විදිහකට තමයි. මගේ පෝස්ටර්ස් ගියේ. එතකොට මේක ගොඩක් මේක මේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් කියලා. එතකොට එක්කෙනෙක් ඇවිල්ලා මගේ ඉන්ටර්වයුව එක ලේඩි කෙනෙක් ඇවිල්ලා මේ ඒක මේ මට පුතත් එක්කලා ගිහිල්ලා බලන්න පුළුවන්ද මේ එහෙම එහෙම චිත්‍රපටියක්ද ඒක? මං කිව්වා ඉස්සෙල්ලා ඔයා ගිහිල්ලා බලන්න, ඊට පස්සේ පුතා හරි යන්න කියලා. ඉතින් ඒ වගේ සමහර මේ අය හිතුවා එහෙමයි කියලා. සමහර අය කිව්වා අපරාධෝ ආය චිත්‍රපටිය රඟපෑවේ. ඔයා මේ වෙනම මේකට ආව එක්කෙනෙන් ඔයා හරි අපරාධයක් කරගත්තේ චිත්‍රපටිය කරලා කියලා. මන් දන්නේ දැන් එයා වුණාද කියලා. අපි බලගෙන ඉන්නවා නම් ඔන්න කමෙන්ට් එකක් දාන්න YouTube අවකාශයේ. එහෙමත් පුළුවන්. ඉතින් ඒක කාලයත් එක්ක පුදුමාකාර විදිහට, ඒ කියන්නේ කිසිම වයස් භේදයක් නැතුව පොඩි ළමයාගේ සිත මේ මහලු අයට වෙනකම්ම ඒක පුදුමාකාර විදිහට ආදරයෙන් බැඳුන ඒ චිත්‍රපටිය ඇතුලේ. මොකද මම කොහේ හරි ඈතක ෂූට් එකකට ගිය වෙලාවෙ මේ මා අපි නාන්න ගිහිල්ලා තැනක ඉන්නකොට සීයා කෙනෙක් මට තේරුන්නේ නැහැ මොකද්ද කියලා. මල්ලක් අරගෙන වන 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 වයසක සීයා කෙනෙක්. අත ඉන්නට අත තියාගෙන වන වන එහෙට යනවා මෙහෙට යනවා. ඒ කියන්නේ ඒක හරිම මේ සුන්දරයි ඒක. ඒක කියන්නේ ඒ එතනට වෙනකම්ම ඒ ලිමිට් එකක් නැහැ කියන්නේ. මේ චිත්‍රපටයකට දැනෙන ආදරය සහ මේ ළඟදිම වෙච්ච එකක් කියන්න. මේ මමයි සුජානි චිත්‍රපටයක් බල්ලිවර වෙලා ගියා. මේ තියෙන ඔය මේ ඔය හිල් ස්ට්‍රීට් එකේ තියෙනවනේ මේ මුස්ලිම් කඩ කියලා හොඳ ලොකු ඒවා තියෙන අර ගොඩක් අර ස්ටෝල්ස් වගේ තියෙන ඒවා තියෙනවනේ. මේ ගිහිල්ලා අපි දෙන්න ගිහිල්ලා මේ ඩ්‍රින්ක්ස් දෙකක් ඕඩර් කරලා ඉවරලා අපි ඒක එනකම් බලනට එක පාරටම හයියෙන් කොන්ක්‍රීට් වනන්දරයක සරක. මම බය වුණා එක පාටම. ෆිල්ම් එකේ සින්දු තුනම දැම්මා. ඉතින් මං හිතන්නේ ಜಾති ભેදයකින් තොරවත් මේ ඒ චිත්‍රපටියට ඒ වගේ ආකර්ෂණයක් තියෙනවා. පස්සේ මන්ද වටේට සුජානිවා වීඩියෝත් කරාද කොහෙද මේ තුනම සින්දු තුනම දාලා. ඉතින් අන්තිමට යනකොට ඒ මං හිතන්නේ දාපු ළමයා ඇවිල්ලා මේ පින්තූරෙකුත් ගත්තා. ඉතින් ඒකට පුදුමාකාර ආදරයක් මට සිම් චිත්‍රපටි 100ක් කරහා සමාන ආදරයක් තමයි මේ චිත්‍රපටියේ ඇතුලේ මට ලැබුණේ. සහ මේ පළවෙනි නිර්මාණය කළ මං හිතන්නේ අවුරුදු 12කට පස්සේ. 12කට පස්සේ ගින්දරි. මගේ පුතාට අවුරුද්දයි. මට ඇවිල්ලා කතා කරනකොට පුතාට අවුරුද්දකුත් නැහැ පුතාට. හිතුවද ඒ කියන්නේ ආයිත් දෙවෙනි නිර්මාණයක් එයි කියලා? නැහැ මම හිතුවේ නැහැ. මම නිකමට හිතුවා දැන් දෙකක් කරනවා නම් කවුරු ගනීද මේගොල්ලෝ? මම කල්පනා කරා කාවද අරගනීද මේ. කියන්නේ දැන් මම හිතුව බබත් හම්බ වෙලා නේද? මම කොහොමත් හිතන්නේ මේ ඕකට මට ආරාධනාව ලැබෙයි කියලා. මං අම්මා කෙනෙක් හිතන්නේ අපේ ශේෂ්ත්‍රයේ ඉතින් එහෙම අර කසාද බැඳලා අම්මා කෙනෙක් වුණාට පස්සේ සමහරලාට මේ එහෙම ආරාධනා එනවා අඩුයිනේ. එහෙම ඒ වගේ වැඩකට. ඉතින් ඒ වුණාට උදේ අයියා ඇවිල්ලා ඉවරලා මේ කරමුද මොකද කියලා ඉවරලා මං කෝ කරමු කියලා. මං කොමර මාස දෙකක් දෙන්න මම ඇඟ හදාගන්න මේ කරුම් කියලා. ඉතින් කොමරි ෆිල්ම් එක පටන් ගන්නකොට පුතාට අවුරුද්දයි මාස දෙකක් වගේ පුතත් ඉන්නවා චිත්‍රපටියේ. චිත්‍රපටියේ ඉන්න අර පළවෙනි බබානේ චූටි එක්ක නෙමෙයි දෙවැනියට මේ අර තියාගෙන නාවන බබා මගේ පුතා. අපි ගීතයකට යමු. කල්පනාලව මල්වනි.
මෙහෙමයි ඔය ඔය හැම සින්දුවකට මෙම විශේෂයක් නෑ. නමුත් ඔය සින්දුවල ඇත්තටම අර කිව්වා වගේ ඒ තියෙන පොඩි පොඩි සරල ඉංගිතියන් තියෙනවනේ. ඔව් ඒ සරල බවයි ඒවා දැනෙන විදිහයි. ඒ කියන්නේ අපිට මේ රැයකට නෙමෙයි ඕනම වෙලාවකට ලස්සන සිතුවිල්ලකට යන්න පුළුවන් වචන පේලි තියෙන හඬවල් තියෙන සින්දු. ඉතින් මං ආසයි ඒ සින්දුවට. අපි ගීතය හමු FM 107 ඔස්සේ ආරාධනා කරනවා VFM රේඩියෝ YouTube අවකාශය සබ්ස්ක්‍රයිබ් කරන්න. අද අපේ චරිතය රංගන ශිල්පිනි පබෝදා සංදීපනි, කෙනෙකුට රශි, තව කෙනෙකුට පබෝදා, පබෝ, ගින්දරි, ටිකිරි නම් ගොඩයි. තවනමක් තියෙනවා. තවනමක් තියෙනවා. ඔව්. මේ කියන්නේ උපැන්න සාතිකයේ තියෙන තව නමක් තියෙනවා. මේක නම් ගොඩක් තියෙනවා. තවනමක් කියන්නේ නේද? සෙන් ජෝසප් පරිප්පු. ඒ අර පළවෙනි ඉස්කෝලේ. පළවෙනි ඉස්කෝලේ. ඒක තියෙනවා. දැන් අපේ තාත්ති එනකොට අපේ දැන් ඔය කියනවා ටග්ගල ළමයින්ට නම දාන්න ලියන්න උපැන්න සාතිකයට නමක් දාන්න ඕන කියලා ඒවල. අපේ අම්මා මට ඉස්සල්ලාම දාලා තියෙන්නේ ආරාධනා රණහන්සි. තාත්තා ඇවිල්ලා මේ මොකද? ඊනස් ගිහිල්ලන කරාද අබේසේකර මහත්තයා ගාවට ගිහින් නන්ටි කරගෙන ඇවිල්ලා දාලා තමයි දැන් ඒකේ උපැන්න සාතිකේ ඒ ආරාධනා රණහන්සි කියන නම මෙහෙම කපලා උඩින් දීලා තියෙන්නේ රශ්මිනී පබෝදා සංදීපනි පතිරේකේ. ඒ දෙකම තියෙනවා. දැන් මේ ප්‍රංශේ සාමාන්‍යයෙන් අර යනවනේ අවුරුද්දකට දෙසරයක් යනවනේ. එහේ ඩ්‍රෙස් එහේ ඉඩම් කඩම් තියෙනවා. අර ඉඩම් කඩම් නෑ ඩ්‍රෙස් තියෙනවා. ඩ්‍රෙස් තියෙනවා. ඉඩම් කඩම් තාම නෑ ඩ්‍රෙස් තියෙනවා. මේ දැන් මං දැන් අම්මා බොහොම ශක්තිමත් චරිතයක්. ඔබව මේ තාක් දුර ඒ කියන්නේ මේ මේ මඟ පෙන්වමින් ආපු ගමන මං හිතනවා බොහොම සුවිශේෂී. අම්මා තමයි ඇත්තටම එයා තනි කාන්තාවක තාත්ති හිටියේ රට. මට මං හම්බ වෙලා මාස 6කින් තාත්ති යනවා රට යනවා. ඊට පස්සේ ආයි එන්නේ අවුරුදු 7කට පස්සේ. මොකද එයා ඔක්කොම ලීකිවිලි වැඩ කරගෙන කාඩ් එක හදාගෙන එහෙම තමයි එයා කාලයක් ඉඳලා තමයි එන්නේ. ඉතින් ඒ කාලය ඇතුළත ස්පෙෂලි කියන්නේ තරුණ කාන්තාවක් විදිහට එයාගේ පටන් ගත්ත ඒ කියන්නේ තරුණ කාලෙ මේ පටන් ගත්ත කාලෙ මේ වැඩත් කරගෙන මොකද එයා ඒ කාලේ හරිම ජනප්‍රිය කාලේ ඒ මගේ පොඩි පුංචි අවදිය කියන්නේ. ඉතින් එයා බිසි ඒවත් එක්ක මගේ ආතා හිටියා කියන්නේ අම්මගේ තාත්තා හිටියා අම්මා හිටියා මම බලා ගන්න හිටියා අපේ මුළු ඔය ජයකුඩි ෆැමිලි එකේම ඔය අපේ අයියලා අපි ඔක්කොම මල්ලයිලා අපි ඔක්කොම මහගෙදර මුලින් එකට හිටියේ. ඊට පස්සේ තමයි අම්මගේ යක් හදාගෙන වෙනම ගියේ. ඒතර අම්මත් එක්කලා ආතත් ආවා මොකද එයා තනියෙන් හින්දා. ඉතින් ඒක ලේසි නැහැ. ඒ ළමයෙක් එක්කලා ඒ කියන්නේ ලංකාවේ තියෙන හොඳම පාසලකට දරුවව දාලා හොඳම අධ්‍යාපනයක් දෙමින් සියලුම දේවල් ක්ලාස් දේවල් මේවට හැම දෙයකටම උපන්දින සාදද සියලුම දේවල් කළා. දැන් දැන් මට හිතන්නවත් බෑ ඒක. මගේ දරුවත් එක්ක මට මේ දැන් හිතන්නවත් බැරි කාලයක් තමයි යා මේ කරේ. ඒ වගේම කලාවටත් සම්බන්ධ කරගනිමින් මාව මේ දේවල් වලටත් යොමු කරගෙන යා. හැබැයි මේ කිසිම දෙයක් බලෙන් කරේ නැහැ. ඒ බලහත්කාරයෙන් නෑවා මේක කරන්න මොනේ වගේ එහෙම එකක් නෑ. එයා කරේ යොමු කරන එක කරා. මගේ කැමැත්තෙන් මම කරොත් එයා ඒක ඇක්සෙප්ට් කරනවා. එහෙම නැතුව මේ බලෙන් මෙහෙම කවදාකවත් දෙයකට දාලා නෑ. බෑ කියපු දෙයකට කවදාකවත් කරන්න කියලා නෑ. ඒ වගේම මුල් කාලිනවා. ඉතින් මේ ඒක යන්න ඕනේ මාර්ගය මේ මට අමුතුවෙන් ඔළුවට දැම්මේ නෑ. ඔවා මෙහෙම කරන්න එපා, අරම කරන්න එපා, එහෙම කරන්න එපා කියලා ඒක දුන්නේ ඒ පරිසරයෙන් දුන්නේ. ඒ පරිසරය ඇතුළෙන් දුන්නා මිසක් මේ අවවාදයක් විදිහට වෙනම කවදාකවත් දීලා නැහැ. දැන් මම ෂූටින් යනකොට මාත් එක්ක හැමස්සෙම කවුරු හරි ආවනවා. සහ ඒ මං හිතන්නේ අපි අලුත් කියන්නේ අපි එහෙම ඒ මොකක් හරි දෙයක් හින්දානේ අපි ඒ ගමන අපි හරියට යන්න ඔලුවට ගන්න අපි මොනා හරි දෙයක් දකින්න හින්දානේ. මොකද අම්මා ෂූටින් යනකොට මාවත් ඉස්සර අරගෙන යනවා. ඒත් අපි දන්නවා ඒ සෙට් එකේ කොහොමද, ඒ සෙට් වලින් මිනිස්සු කොහොමද, අපේ අම්මලා කොහොමද ඒගොල්ලොත් එක හැසිරෙන්නේ. ඒ හැමදේම අපි දකිනවනේ. ඒතර අපි හැම අපිට පාසල් තිබිලා නැහැ. අපි හැමදේම දැක්කලා තමයි ඉගෙන ගත්තේ හැම සෙට් එකෙම. ඉතින් මම හිතන්නේ අම්මා සෑහෙන්න රුකුලක් වුණා. ඒ කියන්නේ මට නිදහසක් දුන්නා මේක ඇතුලේ මට ඕන විදිහට මං කැමති විදිහකට මගේ ගමන යන්න.
අධ්‍යාපනය වුණත් එහෙමයි. ඒ කියන්නේ කිසිම වෙලාවක ඒ කියන්නේ මට බැනලා එහෙම මේ මට පොවන්න හදලා එහෙම එකක් නැහැ. අපි අන්තිමටම මං හිතන්නේ සමාජයට ආවහම සමහරලාට අපිට උන සාමාන්‍ය දැනීම මිසක් කියන ඇත්තටම සාමාන්‍ය දැනීම නෝන අපිට සමාජයක ජීවත් වෙන්න සමහරලාට හොඳ අධ්‍යාපනයක් තියෙන කෙනෙක්ට සමාජ දැනීමක් නැති වෙන්න පුළුවන්. මිනිස්සුත් එක්ක ඇසුරු කරන්න දන්නේ නැති වෙන්න පුළුවන්. මිනිස්සෙක්ට රියැක්ට් කරන්න දන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ සමහරලාට පොත විතරයි දන්නේ. අපිට ඔය හැමදේම හම්බ වුණා. අපි සමහරලාට පොතේ ගොඩාක් දුර ගියේ නැති වුණාට අපිට සමාජයේ සෑහෙන දේවල් අපි ඉගෙන ගත්තා. ඉතින් මං හිතන්නේ මේ සමාජ අවබෝධය ගන්න මට නිදහස දුන්නේ අම්මා. ඒ කියන්නේ ආදරේ දීපව ආදරේ කරද්දි පව කවදාක්වත් මේ උහුම කරන්න එපා. දැන් මේ තව පොඩ්ඩක් ඉන්න 24 වෙනකන් ඉන්න 21 වෙනකන් ඉන්න එහෙම කවදාක්වත් කියලා නැහැ. ඒ අත්දැකීම් ඒ කාලවල ඇතුළත ඒව ලබා ගන්න කරදරයක් නැතුව ඒ කියන්නේ අපි එතකොට තමයි මම හිතන්නේ ජීවිතේ අපි හැම අත්දැකීමක්ම ලබාගෙන අපි මිනිස්සු විදියට අපි සංවේදී කලාකාරයෙක් වුණා නම් මම ඒ සංවේදීකම ලැබුණේ අම්මා ඒ මට හදලා දීපු පරිසරය ඇතුලේ. ඒ කියන්නේ මට ප්‍රශ්නයක් වුණා නම් එයා හැමතිස්සෙම මං ගාව හිටියා. ඒ ප්‍රශ්නේ වෙන වෙලාවෙ එයා ඒ කියන්නේ මාර සපෝට් එකක් ඒක ඇතුලේ දෙනවා. එහෙම නැතුව මේ කවදාක්වත් මගේ ලයිෆ් එකට කරදරයක් වෙන්න කවදාක්වත් අම්මා ආවේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒකම තමයි අද මම ඔයත් එක්ක මෙහෙම කතා කරනවා නම් එයා මට ඒ වටා පිටාවෙන් හම්බෙච්ච ඒ දේවල් ටික තමයි මේ කතා කරන්නේ. සහ මේ අම්මා මෑත කාලේ කියන්නේ අම්මගෙන් දැන් මේ තමයි හොඳම කාලේ. වැඩක් ගන්නෙ නැද්ද මේ සිනමාව හෝ කාගෙන්ද? අම්මගෙන්. ඔව් ඉතින් අපේ අම්මලගෙන් දැන් ගොඩක් කල් ඉඳලා එහෙම වැඩක් ගන්න. මම හිතන්නේ මේ පහුගිය කාලේක අම්මට හොඳම සහැනලිය විදියට සම්මානිකුත් හම්බුණා. ඒගොල්ලන්ට මං කියන්නේ දැන් තමයි ඒගොල්ලන්ගේ මේ එක්ස්පීරියන්ස් එක හොඳටම තියෙන්නේ. ඒ කියන්නේ චරිතාංග නිලියක් වෙන්න පුළුවන්. මං හිතන්නේ අපේ වයසින් මුහුකුරා යනකොට අපි ජීවිතේ එක්ස්පීරියන්ස් එනකොට තමයි අපේ අර තියෙන අර සමහර ගොන් කෑලි ටික අයින් වෙලා ඒ කියන්නේ පරිණත තත්ත්වයක් එක්ක මේ හොඳ චරිතාංග නිලියක් හෝ නළුවෙක් වෙන්න පුළුවන්. මං හිතන්නේ අර එක්ස්පීරියන්ස් වලින් සන්නද්ධ වුණා. මං හිතන්නේ අපේ අම්මලගෙන් වැඩ ගන්න පුළුවන් කාලේ දැන් නෙමෙයි දැන් පහුවේගෙනත් යනවා. මං හිතන්නේ දැන්වත් ඒ කියන්නේ ඒගොල්ලන්ගෙන් හොඳ මේ කියන්නේ වැඩක් ගන්න ඕනේ. ඉතින් ඒක හරිම සෝචනීය තත්ත්වයක් අපේ ලංකාවේ පිටරටවල නම් ඔය දේ හරියට කියන්නේ ඒගොල්ලෝ හරියට පාවිච්චි කරනවා ආටිස්ලව. ගොඩක්ම මේ අපේ ලංකාවේ කොහොමද තියෙන ප්‍රශ්නයන්නේ මේ අපේ තියෙන සම්පත් පාවිච්චි හරියට පාවිච්චි කරන්නේ නැති එක. ඒක මේ ශාස්ත්‍රය ඇතුලේ තියෙනවා. මේ වයස මේ 30 මේ 46 ව අම්මලට ගන්නවා. අපේ අම්මලව ගෙදර තියෙනවා. එතකොට අම්මා කියන හැඟීම තියෙන්නේ මේ 30-40 ඒජ් එකේද එතනින් එහාට ගිය ඒජ් එකද? ඒක අවබෝධ කරගන්න බැරුව ඉන්දියාවේ තියෙන මොකක් හරි දෙයක් අරගෙන ආ ලස්සන අම්ම කෙනෙක් පොඩි අම්ම කෙනෙක් එහෙම අර ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් නැති දේවල් තමයි මේ අනුන්ගෙන් අරගෙන අපි මේකට ඔබාගෙන තියෙන්නේ. ඉස්සර දැන් අපි කන්දේ ගෙදර බැලුවොතින් එහෙම ඒකේ අම්මා ඉන්නවනේ අම්මා වගේ. ඔව්. මම හිතන්නේ කාලේ ඒ අපේ මේ රංගන ශිල්පිනියත් පොඩ්ඩක් තරුණයි. නමුත් ඒකේ ඒගොල්ලන් ඒ දක්ෂතාවය. නමුත් දැන් අම්මලා ඉන්නේ ලස්සනටනේ. කියන්නේ හොඳටම මේ අම්මලා නෙමෙයි වගේ නින්නේ. දුව ලස්සනයි. දුව ඔව්. ඒකනේ ඒ වගේ තියෙන. ඉතින් මේක අර රියැලිටි එක අපේ සංස්කෘතිය සහ රියැලිටි එක අමතක කරලා තමයි දැන් ගොඩක් වෙලාවට නිර්මාණ කෙරෙන්නේ. මම කියන්නේ අපේ අම්මා ඇතුළු අපේ අම්මත් එක්කලා ඒ වටා පිටාව හිටපු ගොඩක් රංගන ශිල්පීන් අද ගෙවල් වලට වෙලා ආයි. කියන්නේ මිනිසුන්ගෙන් ඒ රංගන ශිල්පීන්ගෙන් වැඩක් ගන්න ඕන නැත්නම් අපිට හරියන්නේ නැහනේ. අපි යන්නේ එතකොට පල්ලෙහාට. මේක උඩට එන්න නම් අපි මේ සම්පත් වලින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. අපි විරාමයකට යන්නට සූදානම්. ආයිත් මේ මමද සුඳුරු කතා බහ සමගින් අපි තව කාරණා ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විරාමයකට යමු. අද අපේ චරිතය බවට පත් වෙන්නේ රංගන ශිල්පිනි පබෝදා සංදීපනි සමගින්. කිසිදා කිසිවෙකුට නොකියු මගේ කතාව මේ මමද අපේ සොඳුරු කතා බහද දවසේදී රංගන ශිල්පිනි පබෝදා සංදීපනී සමගින් දැන් මේ ජයකුඩි පරම්පරාව ගැන පොඩ්ඩක් කතා කරමු. අද වෙනකොට මං හිතනවා ජයකුඩි පරම්පරාවේ බොහෝ පිරිසක් කලා ක්ෂේත්‍රයට රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා ඉන්නවා. ඉන්න කීප දෙනෙක් ඉන්නවා. අයියාගෙන් මම කියන්නේ මම ඊට පස්සේ අයියා
අයියගේ දෙවන සහෝදරයා රනිල් ජයකුඩි එයා මියසික් වලින් සම්බන්ධ වෙලා තිනු ඔය ආනන්ද අබිනායකගේ ඔය සින්දු හැම ගොඩක් නාට්‍යවල එයා කරලා තිනු සම්මාන වලට පවා මේ නිර්දේශ වෙලා තියෙනවා. එතකොට අපේ තව මල්ලි කෙනෙක් ඉන්නවා රංග ජයකොඩි. එයා වේශ නිරූපණ ශිල්පියෙක් විදිහට තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. පස්සේ රංගනයත් කරනවා, දැන් කැමරත් කරනවා, එක එක කලාව ඇතුළේ ගොඩක් දේවල් කරනවා. ඊට පස්සේ මංජිත තෙන්නකෝන් රත්නලාලනිගේ පුංචිගේ පුතා, එයත් දැන් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා. එතන තව මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ඔය මේ සනත් ගුණතිලක මහත්මයා චිත්‍රපටයක් කරා. ඒ කාලේ ඒ මල්ලිව තමයි ඒකට ගත්තේ. ඊට පස්සේ ආර වැඩිදුර අධ්‍යාපනයට එයා ගියා කවිඳු බණ්ඩාර කියලා. ඒ කියන්නේ මගේ අම්මගේ අනිත් නංගිගේ පොඩි පුතා. එයා දැන් ඊට පස්සේ දැන් මේ ආයි දැන් ඔය ලංකාවට ඇවිල්ලා පොඩ පොඩ ඔය වේදිකාවට ඒවට මේවට සම්බන්ධ වෙගෙන යනවා. මේ උගල දන්නවද කොලොම්බියා කියලා එහෙම ඔය ඒක ඇතුලේ එයා ඉන්නවා. ඔය ඉන්ටර්වියු එකක් එහෙම කරන්නේ අලුතෙන් පටන් ගන්න එයා තමයි කරන්නේ. මේ එතකොට යශ් කියන්නේ අපේ අම්මගේ තාත්තගේ මල්ලිගේ දුවගේ පුතා. ඔව්. එතකොට මේ අර අපේ ගේ ඇතුලේ නොවුනාට ඒ කියන්නේ ළඟම මේ නෑදෑයෝ. ඊට පස්සේ එයත් එහෙම මේකට සම්බන්ධ වෙනවා. ඒකනේ යාගේ තියෙන පොඩි අපේ අම්මලගේ පොඩි කට්ටකක් තියෙන්නේ. ඉතින් ඔය වගේ මේ සම්බන්ධ වෙමින් ඉන්නවා. ඉතින් ඉස්සරහට මොනවා වෙයිද දන්නේ. මොකද ගොඩක් වෙලාවට ඉතින් මේක ඇතුලේ කාලයක් යනවනේ මේක ඇතුලේ ස්ථාවර වෙන්න. ඉතින් බලමු ඉස්සරහට ඉතින් තව කී දෙනෙක් එයිද දන්නේ. දැන් මේ අර හොඳම නිලිය සම්මානීය අවස්ථා කිහිපයකදීම ලබා ගන්නවා. එතකොට මේ මම හිතනවා විහාර චරිතය සුවිශේෂී සහ 2013-14 අවුරුදුවල බොරුළු පාර සහ ඒ දැන් ජනප්‍රියම නිලිය සම්මානේට වඩා අර හොඳම නිලිය කිව්වම වෙන එකක් තියෙනවනේ කොහොමද ඒක? ඒක ඇත්තටම ඉතින් හරි සතුටු මොහොතවල් දෙකක් සහ ඊට පස්සේ මම හොඳම නිලිය නොමිනීසුත් වෙනවා වෙන වෙන අවස්ථාවල් වල. ඒක නිකන් එක වෙලාවක තේරුනේ ඒක ලොකු වගකීමක් වගේ. දැන් ඕක දැන් මේ සම්මානේ ගත්තට පස්සේ ඊට පස්සේ එන වගකීම, ඒ කියන්නේ එතනින් එහාට මම කියන්නේ සමහරුගේ තියෙනවනේ හැම එකක් මේ නිර්මාණ තෝරා බේරාගෙන කරන්න ඕන. දැන් හොඳ මේවා තෝරලා කරන්න ඕනේ. ඇත්තම කතාව නම් එහෙම එකක් නැහැ. නිර්මාණ කියන්නේ නිර්මාණ. මම ඒක කවදාකවත් එහෙම වෙන් කළා නැහැ. මගේ කාර්යභාරය කොහොමද කෙරෙන්න ඕනේ ඒක ඇත්තටම මම හරියට ඒක කරනවා කියන එක තමයි කියන්නේ මම තේරුම් ගත්තේ. ඉතින් ඒ සම්මානය කියන්නේ අගේමක්නේ. ඒකට මම සුදුසුයි කියලා හිතලා ඒක මට දෙන එක ඇත්තට මේක ලොකු සතුටක් ඒ වෙලාවේ. අගේ කිරීමක් කියන්නේ මට හැමදාම. හැබැයි මම ඒක එච්චර ලොකුවට මම ගත්තේ නෑ. මම හැමදාම උත්සාහ කරේ. මට ලැබෙන ලොකුම සම්මානය තමයි අද මේ අවස්ථාවත් ඒ වගේ එකක්. ඔයා මම කරපු දේවල් දන්නවා, මම ලබාගත්තු දේවල් දන්නවා, මං ආපු ගමන දන්නවා. කවුරු හරි කියන්නේ කොහොම හරි ඒක දැනගෙන තියෙනවනේ කොයි විදිහෙන් හරි. ඉතින් මං දකින්නේ ඒක තමයි මං ලබන ලොකුම ජයග්‍රහණය. කවුරු හරි මගේ නිර්මාණයක් බලලා කියනවා නම් ඒක ඔයා හොඳට කරලා තිබුණා ඒක ෂෝ කියලා කිව්වොත් මං හිතන්නේ ඒක තමයි මට සම්මානයකට වඩා මගේ ඔළුවට යන්නේ. ඉතින් සම්මානය කියන්නේ ඊටාම කියන්නේ වැදගත් දෙයක්. ඒක මේ ඒ අගේ කිරීම ඊටාමත් වැදගත්. මේ ඉතින් අර මට ඊට වඩා අර වෙන හැඟීමක් තියෙනවා. කාට හරි මං කරපු වැඩක්, මං කරපු චරිතයක් ඔළුවේ තියෙන නම්, හිතේ තියෙනවා නම් ඒක මං හොඳට කරා, ඒක මම ඒක වින්දා කියන ඒ හැඟීම තියෙනවා නම් මට ඒක තමයි ලොකුම සම්මානය. මේ හින්දි ගීතයක් තෝරගෙන තිනවා බොහොම ලස්සන. ඕක ඉතින් ඔයත් දන්නවා ඇති නේ. ඕක ඔය අපි පොඩි කාලේ ඔය ගිය චිත්‍රපටියක් නේ. ඉතින් ඒක ඔය පැහැලා නෂා කියන ඒ සින්දුව. ඉතින් මගේ ඉස්සරම ආසම නළුව තමයි අමීර් ඛාන්. දෙකේ කතාවක් තියෙනවා. දැන් මට ඒක මතක් වෙන්නේ දැන් ඔයා මේක අහන හින්දා මට එක පාට ඔළුවට එන්නේ. ඒක හොඳ කතාවක්. අමීර් ඛාන් මම ඔයාලා සින්දුව දෙනකොට මට ඒක ඔළුවේ තිබුණේ නැහැ. මේ අමීර් ඛාන් කියන්නේ මං ආසම නළුව. ඒ කාලේ එයා සීනි බෝල නළුව. දැන්නේ ආ නළුවා ඉන්දියාවේ නළුවා. එයා මේ ෂාරුක් ඛාන් නෙමෙයි, එයා තමයි ද මෑන් නළුවා. ඉතින් කවුරුත් හිතන්නේ අමීර් ඛාන් වගේ චරිතයක් එතනට එයි කියලා. එයා එන්නේ එයාගේ තනිගමනනේ.
ඉතින් යාට තමයි මම ආසම. ඉතින් මම එයා දැන් හම්බ වෙන්න දැන් ඉන්දියාවේ යන්න යත් එක්ක කතා කරන්න මම සෑහෙන ප්ලෑන් ගැව්වා. ඉස්සලාම ලිව්වා සිංහලෙන් ලිව්මා. ඊට පස්සේ ඒ ලිව්ම හංගලා තියලා හින්දි ඉගෙන ගන්න ගියා. හින්දි ඉගෙන ගත්තා. හින්දි ඉගෙනගෙන ඉවර වෙනකොට මට අර ලියුම ලියන්න කිසිම නමුත් අදටත් මං හරිම මේ කැමතිම මේ නළුව තමයි අමීර් ඛාන් කියන්නේ. ඉතින් ඒ සින්දු මං හිතන්නේ මට වගේම ගොඩක් කට්ටියට දැනෙන සින්දුවක්. ඒ කියන්නේ ඒකත් අර තාරුණ්‍යයේ ඉන්න අයට බොහොම හිතට කාවැදිච්ච වෙනමම ආදරයක්නේ ඒ චිත්‍රපටිය ඇතුලේ තියෙන්නේ. අමුතු ආදර කතාවක්නේ. ඒකත් එක්ක ඒ තාරුණ්‍යයේ දැනෙන ඒ හැඟීම, ඒ මියුසික් වල, ඒ වොයිස් වල, ඒ සින්දු ඇතුලේ තියෙනවා ඒ තාරුණ්‍යයේ දැනෙන ඒ මැජික් එක. ඉස්සෙල්ල දැනෙන මැජික් කියන වර්ෂන් එක මං හිතන්නේ ඒ මියුසික් වලයි ඒ කටහඬේ තියෙනවා. අපි ගීතය හමු අවසාන කතා බහත් එක්ක එකතු වෙන්නට සූදානම්. මේ මමද අද අපේ චරිතය බවට පත් වෙන්නේ රංගන ශිල්පිනී පබෝදා සංදීපනී සමග. අද දවසේ රංගන ශිල්පිනී පබෝදා සංදීපනී සමගින් බොහෝ දේවල් කතා කරා. ජීවිතය ගැන, කලා කටයුතු ගැන. එළඹෙන්නට නියමිත නිර්මාණය ශ්‍රී සිද්ධා, පනාකඩුව තඹසන්නස, පළවෙනි විජයබාහු රජතුමා, පොළොන්නරුවේ පළවෙනි නරෝත්තමයන්න් වහන්සේ, මේ නිර්මාණය කොහොමද, මේ ආරාධනාව ලැබෙන්නේ සහ මේ අත්දැකීම කොහොමද? ඒකට කතාවක් තියෙනවා. මම දැන් ওই ගාමනී චිත්‍රපටයේ කරන සරත් වීරසේකර මහත්මයා, ඒකටත් මාව හොයලා තිනවා. කොහමරි ඒ කාලේ මං චුට්ටක් කාර්යබහුල හින්දා මට ඒකට සම්බන්ධ වෙන්න හම්බ වෙන්නේ. මම හිතන ලංකාවේ විශාල මේ රංගන ශිල්පීන් පිරිසක් ඒ චිත්‍රපටයේ සම්බන්ධ වෙලා තිබුණා. ඉතමත් පොඩි කොටස් වලට පවා මේ කොහමරි දෙවන චිත්‍රපටය කරනකොට අම්මට කියලා තිබ්බා පොඩ්ඩක් දුවව අරගෙන එන්නකෝ මෙහෙම කියලා. ඒකේම ලොකු චරිත එහෙම නැහැ. පොඩක් අරගෙන මුද අම්මත් එක්කම කරන්න පොඩි චරිතයක් තියෙනවා කියලා ඉවරලා මේ කියන්නේ අම්මයි දුවටම රඟපාන්න තියෙනවා එහෙම කියලා. ඉතින් ගියා. ගිහිල්ලා ඉත මං හිතන්නේ එතුමා ඒ වෙලාවේ තමයි මාව මේ සජීවය දකින්නේ. මමත් එතුමාම සජීව දකින්නේ ඒ වෙලාවේ. ඉතින් පොඩ්ඩක් සෑහෙන වෙලාවක් අපි කතා කරලා මේ කව දුව මෙහෙමයි, මේක පොඩි චරිතයක් සීන් දක් වගේ තියෙන්නේ, මේ අපි මේක මෙහෙම කරමු. මේ ඊට පස්සේ වැඩේ අපි හොඳ චරිතයක් කරු. මං කෝ අම්මෝ කිසි මේ එහෙම නැහැ අංකල්, එහෙම ප්‍රශ්නයක් නැහැ. මං ආසයි ඉවත් එක වැඩ කරන්න. ඒ චරිතේ පොඩි ලොකු එක ඒක මං අදාළ කරගන්න නැහැ කියලා. ආ ඕකේ. ඉතින් අපි මේ ඒක එහෙම ඒ කතා ඉවර වුණා. ඉතින් පස්සේ සත්‍යයක් විතර ගියාට පස්සේ අංකල් කෝල් කරා මට. කෝල් කරලා දුව මේ මෙහෙමයි, මං තව සීන් පහක් විතර ලිව්වා ඔයාට. මේක නිකන් හොඳටත් ආවා මේ සීන් ටික, ලස්සන සීන් ටිකක්. මේ අපි බලමුකෝ මේක මේ මේක කියලා. දැන් මේ ටිකක් දවස යනකොට කියන දුව මේක මම තව චුට්ටක් මේක දැන් අන්තිමට චිත්‍රපටිය පටන් ගන්නෙත් මගෙන්. චිත්‍රපටිය ඉස්සලාම් පටන් ගන්නෙත් මගේ කකුල් දෙකෙන්. ඒ කියන්නේ හරි ලස්සන. කකුල් දෙක කියන්නේ මේ වතුරෙන් තමයි ඉස්සලාම් පටන් ගන්නෙ. ඒක මම තමයි ඉස්සලාම චිත්‍රපටිය පටන් ගන්නට ඉන්නේ. ඉතින් ඇත්තට මේ ලියවිලා තිබිච්චේ සීන් හතර, කියන්නේ හතර පහය මේ ඇත්තටම ලස්සනයි. මං හිතන්නේ මේ ගොඩක් අර චිත්‍රපටිය ඇවිල්ලා මේක මේ වෝ ෆිල්ම් එකක්නේ. ඒතර මේකේ තියෙන ගොඩක් වෙලාට සටන් එහෙම තමයි. කියන්නේ ලව් තියෙනවා, ඒවත් තියෙනවා, හාස්‍ය තියෙනවා. හාස්‍යයි ලව් දෙකම තියෙනවා මගේ කැරක්ටර් එක ඇතුලේ. කියන්නේ මමයි ජගත් ශමිල අයියාගේ ඒ තියෙන සීන් වල තමයි අර ප්‍රේක්ෂකයන්ට වෙන අමුතු වෙන අර පොඩි ජොලියක් කියන ටික තියෙන්නේ ඒ ඒ සීන් එකේ. ඇත්තටම හරිම ලස්සනයි. මේ හොඳටම ඒක මේ සරත් වීරසේකර මහත්මයා ලියලා තිබුණා. ඉතින් මම මට රඟපාන්න හම්බුනේ ජගත් චමිල අපේ රංගධරයත් එක්ක. ඉතින් ඒගොල්ලත් එක්ක වැඩ කරනවා කියන්නේම අපි ඉන්නවට වඩා ස්ටෙප් එකක් අපි උඩට අපි තියෙනවා අපේ රංගනේ. ඉතින් ඒ මික්ස් එකත් එක්කලා ඇත්තටම මේ මට මං හිතනවා යම් තාක් දුරට හරි මට මේ කියන්නේ අද කවුරු හරි කියනවා නම් බලලා ඒක හොඳට වෙලා තියෙනවා කියලා. ඒ ඇවිල්ලා ඒ සපෝට් එක සහ අධ්‍යක්ෂකවරයාගේ සහ අපේ මගේ
රංගන ශිල්පීන්ගෙන් ලැබුණ විශේෂම අපේ අම්ම අම්මත් එක්ක තම මට තිබුණේ ගොඩක් අම්මයි අපි ටික තම එකටම ඒ ප්ලේකරේ ටික ඉතින් එයා ඒ ඒක තම මං කියන්නේ හොඳ රංගන ශිල්පීන්ට එක්ක වැඩ කරනකොට ඒ අපිට ලැබෙන ඒ බෙනිෆිට් එක කියලා වැඩක් නැහැ. කියන්නේ මං අදට කියන්නේ හොඳට රඟපාන්න පුළුවන් කෙනෙක් එක්ක රඟපානකොට අර අර හොඳ බැට්ස්මන්ලා දෙන්නෙක් වගේ තමයි. ඒ කියන්නේ මේ පැත්තෙන් බෝලේ දාන විදිහට තමයි බැට් කරන්න කියන්නේ බැට් කරලා ඉතින් ඇත්තටම හරි මේ සුන්දර කාලයක් සහ ඒ කියන්නේ අපි හොඳ වැඩක් කරා කියන හැඟීම තියෙනවා. ඒකේ ඒක අර සුගලා කියලා තමයි ඒ චරිතයේ නම. ගැන විජේබාහු රජතුමා මේ පොඩි කාලේ යාව හංගහංගහං අරන් එනකොට එක තැනක ගෙදරක තැනක යාව හංගනවා. ඒ ගෙදර ඉන්න අම්මයි දුවයි විදිහට තමයි මේ මමයි අම්මයි ඉන්නේ. ඉතින් ඒකේ මං හිතන්නේ මම කියනවට වඩා මේ නිර්මාණය ආවහම දැන් එන මාසේ 18 එනවා. ඉතින් ඒ ආවහම මේක බලන්න කියලා මං කියනවා. මොකද ඇත්තටම හරි වින්දනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ඉතිහාසය ගැන අපිට අද රටක් ඉතුරු වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න මං හිතන්නේ ඉතිහාසය දන්න අනිවාර්ය ඉතිහාසය දන්නවනේ ඉතිහාසය දන්න අය දන්නවා ඒ අය අපේ ඉතිහාසය ගැන දැනන් ඉන්න එක කොච්චර අපි ශ්‍රී ලාංකිකයින් විදිහට වටිනවද කියලා. අද මේ ඉරිදා සැප්තැම්බර් 15 වෙනිදා. එතකොට තව මාසයකට චුට්ටක් අඩුවෙන් කාලයක් තියෙනවා. ඔව් මාසයක් විතර තියෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ශ්‍රී සිද්ධා නරඹන්න, ඒ අත්දැකීම විඳගන්න. මම හිතනවා සිනමාත්මක අත්දැකීමෙන් ඉතිහාසයට යන්න පොඩි පාරක් හැදිලා තියෙනවා. තව ඉදිරි නිර්මාණ මොනවද? පහුගිය දවස් ටිකේ ඇත්තට මම වැඩ කරේ නැහැ. වැඩ කීපයක් ආව මට අර හිතට මගේ ඇත්තට මගේ වෘත්තිය රංගනය තමයි. නමුත් අර මොකක් හරි අපි පටන් ගත්ත විදිහේ වෙනස හින්දාමද කොහෙද ගොඩක් වෙලාවට සමහර දේවල් මුදල් අවශ්‍ය වුණත් සමහර දේවල් අතාරින තියෙනවා. එතකොට ඒක පොඩ අමාරුයි. නමුත් මේ දැන් මේ ඉදිරියට දැන් ටෙලිනාට්‍ය දෙකකටත් චිත්‍රපටිය දෙකකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒවා කරන්න තමයි බලාපොරොත්තු. ඉතින් පහුගිය දවස්වල මගේ වැඩ කීපයක්ම විකාශය වෙලා නිම වුණා. ඉතින් ආසාවෙන් ඉන්නවා හොඳ රංගන ශිල්පීන් එක්ක හොඳ අධ්‍යක්ෂකවරුන් එක්ක මේ හොඳ වැඩ ටිකක් කරන්න. අර කාලය ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුෙන් හිටියේ ඒක මොකද? ව්‍යාපාරي කරනවා. ඒ වැඩ කටයුතු වලට සුභ ප්‍රාර්ථනා කරනවා. ෆ්‍රාන්සියෙම යන්න බලාපොරොත්තු වෙන්නේ දෙනම. යන්න ඕනේ. මට දැන් මම ඇත්තටම පෞගිය දවස්වල යන්න හිටියා මේ යන්න හමුන්නේ නැහැ. දැන් මේ පොඩ්ඩක් ආයෙ හිරු වුණා මේ වැඩත් එක්ක. දැන් ඒ වැඩ ආස්සේ කොහොම හරි ටයිම් එකක් හදාගෙන ගිහිල්ලා එන්න ඕනේ. දැන් තාත්ති දැන් බයිනවා හින්දගෙන. අද අපිට මේ කාලේ වෙන් කරලා වැඩසටහනට එක ඇමතුමකින් අපිට මේ අවසරය ලබා දුන්නට බොහොම ස්තුතියි. ආවට බොහොම ස්තුතියි මට ආරාධනා කරාට. මම හොඳ කාලයක් මෙතන වින්දා. ඉතින් බොහොම ස්තුතියි ආටත් ඒකට. අපි ආයිත් දවසක මුණ ගැහෙමු. සොඳුරු සුහද මේ මමද අපේ සොඳුරු කතා බහ සමගින් ගිහින් එන්න හැම දිනටම ජය සතුට ප්‍රාර්ථනා කරනවා. මම චරිත ජයලත්.